ආනාපානා සති භාවනාව ආන යනු ආශ්වාසයට නාසයෙන් ශරීරය තුළට ඇදගන්නා වාතයට නමකි අපාන යනු ප්‍රාශ්වාසයට එනම් නාසයෙන් පිට කරන වාතයට නමකි ආන අපාන යන වචන දෙක සන්දිවීමෙන් ආනාපාන කියාවෙයි ආශ්වාස ප්‍රාශ්වාස දෙක අරමුණුකොට පවත්නා සිහිය ආනාපානා සති නම්වෙේ. නැවත නැවත පැවැත්වීම් වශයෙන් ඒ සිහිය දියුණු කිරීම ආනාපාන සති භාවනාවයි. සියළුම ලෞතුරා බුදුවරයන් බුදු බවට පැමිණෙන්නේ ආනාපාන සති භාවනාව පදනම් කරගෙනය. ආනාපාන සතියේ මාර්ගයෙන්, ලොතුරා බුදුබාවට හා බුදු බවටද රහත් බවටද පැමිණියා වූ උත්තම පුද්ගලයන්ගේ ප්‍රමාණයක් නැත්තේය. මේ ආනාපානා සති සමාධිය බුදුන් වහන්සේ විසින් වර්ණනා කර තිබෙන්නේ මෙසේය. අයම්පිකෝ බික්හවේ ආනාපානා සති සමාධී භාවිතෝ බහුලී කතෝ, සන්තෝජේව පනීතෝච, ආසේවන කෝච, සුखරෝච, විහාරෝ උප්පන්ුපපන්නේච පාපකේ අකුසලේ දම්මේ ටානසෝ අන්තරදාපේති වූපසමේති. තේරුම මහනනි වඩන ලද්දා වූ නැවතනැවත පුරුදු කරන ලද්දා වූ. මේ ආනාපානාසති සමාධිය සාන්තද වෙයි ප්‍රනීතද වෙයි ස්වභාවයෙන්ම මිහිරිද වෙයි. කායික චෛතසික සුකයටද හේතුවෙයි උපනූපන් ලාමක වූ අකුසල ධර්මයන් සැනකින් අතුරුදහන් කෙරේය සංසිඳවාය යනුවෙහි තේරුමයි මේ භාවනාව කරන්නට බලාපොරොත්තුවන සත්පුරුෂයා විසින් පළමුකොට ආශවාස ප්‍රාශ්වාස දෙක ගැන දැන ගතීතුය නාසේ අග මහත්‍යය. ඒ මහත කොටස අගලකුත් ඇති නැති තරම්ය. ඊට උඩින් ඇත්තේ කුඩා සිදුරකි. ඒ සිදුරෙන් පිටතට එන වායුධාරාව වතුරපිරුණු බදුනක කුඩා සිදුරකින් පිටතට විදෙන ජලධාරාවක් වැනිිය. ඒ වායුධාරාව දික් නාසය ඇතියවුන්ගේ නාසේ අග ඇතුළු පැත්තේ හැපැමින් පිටවෙයි නාසේ අග පහතට නැමී ඇති අයට ඒ වඩාත් ප්‍රකටය එසේ පහතද නොනැමුණු නාසවල ඒ හැපෙන්න්නේ ඉතා ස්වල්ප වශයනිි. එබැවින් නොනැමුණු නාස් ඇතියවුන් විසින් ය බොහෝ පරිීක්‍ෂාකාරීව සිට තේරුම් ගතයුතුය උඩු මහත්පුූ කෙටි නාස් ඇතියවුන්ගේ නාස් අගවල ඒවායුධාරාව නොසැපෙයි ඒ ඔවුන්ගේ උඩු තොලේ අග හැපෙයි. එයද තොල්වලහා නාසේ පිහිටීම හැටියට සමහරුන්ගේ තොල් අග තදින්ද සමහරුන්ගේ තොල් අග තේරුම් ගන්නට බැරිපුර බැරි පුළුවන් තරමටද හැපේ භාවනාවට පටන් ගන්නා හැම දෙෙන විසින්ම පළමුකොට තදින් හුස්ම ඉහළ පහළ ගෙන වයුධාරාව හැපෙන තැන සොයාගත යුතුය. තේරුම් ගතයුතුය. ආනාපාන භාවනාව පුරුදු කර නැතියවුන්ට වායුධාරාව සැපෙන තැන දතහැකි වන්නේ තදින් හුස්ම හෙලන විටය. තදින් හුස්ම හෙලා හැපෙන තැන දැනගත් පසු සිහිකල්පනාවෙන් සිටියාම සෙමෙන් එන වායුධාරාවද සැපෙනු දත හැකිය සැපෙන තැන දැනගැනීමට නිතරම තදින් හුස්මහෙළමින් භාවනා කරන්නට ගියහොත් ඉක්මනට වෙහෙසට පත්වී භාවනා නොකළ හැකි තැනට පත්වන නිසා නියම භාවනාවට බසින්නට මත්තෙන්ම පෘති ආවා ආශවාස ප්‍රාශ්වාස වායුව තේරුම් ගතහැකි වන තැනට පුරුදු කරගත යුතුය. වෙහෙස නැතිවභාවනාවෙහි යෙදිය හැකි වන්නේ ප්‍රකෘති ආශවාස ප්‍රාශ්වාස දෙක සිතට හසුකර ගැනීමට සමර්ථ වූ විටය. නාසේ නැතුළුවන වායුව එක්නාලයක් දිගේ ගොස් දෙකට බෙදී පෙනහළුුවලට ඇතුළන නමුත් යෝගාවචරයන්ට වැටහෙන්නේ එකම ධාරාවක් වශයෙන් පෙකනිය දක්වා බැසගොස් නැවතිහල එනසේය. භාවනාවේ පරමාර්ථය ආශවාස ප්‍රශ්වාස වායුව ගමන් කිරීමේ ආකාරය සත්‍ය වශයෙන් සෙවීම නොව සිත එකඟ කිරීමය. එබැවින් සිතට වැටහෙන පරිදි එකධාරාවක් වශයෙන් එකනිය දක්වා බැසයන්නක් හැටියටම සැලකිය යුතුය නාස් සිදුරු දෙකින් නිරතුරුවම එක ගණනටම වායුව එහා මෙහා ගමන් කරන්නේද නොවෙයි ඒ දෙකින් එකක් නිතරම වගේ වැසී පවතිී එකකින් වායුව එහා මෙහා ගමන් කරයි සමහර අවස්ථාවලදී දෙකින්ම සමවද වායුව ගමන් කරයි එබඳු අවස්ථා අඩුය ඒ ගැන වැඩිවිස්තර දැනගනු කැමති නම්, නල ශාස්ත්‍ර පොත්වලින් ධතයුතුය. භාවනා කිරීමේදී වායුධාරා දෙකක් නාස්පුඩු දෙකින් වෙනවෙනම නික්මෙන ඇතුළුවන හැටියට වැටහේ නම් එසේ මෙනෙහි කරනු එකම වායුධාරාවක් හැටියට වැටහේ නම් එසේ. එ ධාරාවක් හැටියට මෙනෙහි කරනු. ආශවාස ප්‍රාශ්වාස වායුව හැපෙන තැන තේරුම් ගත්තා වූ තැනැත්තා විසින් භාවනාවට යෝග්‍ය තැනකට ගොස් භාවනාවට පටන්ගත යුතුය. සබ්දය නොවැසෙන් නා වූ මැසි මදුරුවන් නැත්තා වූ පවිත්‍ර වාතය ඇත්තා වූ ස්ථානය භාවනාවට සුදුසු තැනය සබ්දය සමාධයට බාධකය එබැවින් සබ්දය ඇති භාවනාවට නොසුදුසිය. ලෝකෙහි සර්වාකාරයෙන් ශබ්දයක් නොවැසන තැනක් නම් නොලබිය හැකිය එබවින් සමාධියයට බාධක සබ්ද අඩු තැන සුදුසු තැන හැටියටම සැලකිය යුතුය ැසි මදුරුව සබ්දයට ද වඩා සමාධියයට බාධකය. මැසිමදුරුවන් එලවමින් භාවනාකොට සමාධයක් නොලබියහැකය. එබැවින් භාවනා කරන තැන මැසිමදුරුවන් බහුලතනක් නම් දුම්ගැස්සවී මාදී යම්කි සික්‍රමයකින් උන් පලවා හැර භාවනාවට පටන් ගතයුතුය. තමන් සමීපයට උන්ට නොපමණෙන් ලෙස මදුරුදැල් ආදියෙන් ආවරණයක් හෝ ඇතිකර ගත යුතුය. අපවිත්‍රවාතයයයි කියන්නේ දුර්ගන්ධවාතයටයි. නිකම්ම සිටීමේදී නොදනෙන ඉතා මද ගන්ධය පවා. ආනාපාන භාවනාව කරන කල්හි තදින් දැනෙන්නට වන්නේය. පවිත්‍රවාතය ඇතිතනක් සොයාගතයුතු වන්නේ ඒ කරදරයද සමාධයට බාධාවක් නිසාය නගරවල ගෙවල් බහුල තැන්වල ආනාපාන භාවනා කිරීමේදී ගඳ දුර්ගන්ධයක් දැනේ ඒ ප්‍රදේශවල නිතරම පවතින්නේ ගන්දය එහෙත් භාවනා නොකරවන්නවුන්ට එය නොදැනේ වල් අඩු ප්‍රදේශවල වාතය පවිත්‍රය. ඒ ප්‍රදේශවලදී එබඳු ගඳ නොදනෙන්නේය තමාගේ සරීරය හා වස්තුද පිරිසිදුව තබාගත යුතුය භාවනා නොකරන කල නොදැනෙන භාවනාවට පටන්ගත් කල දැනෙන්නට පටන් ගන්නා ගන්දයන් සමහරවෙට තමාගේ සරීරයේ වස්ත්‍රවල තිබිය හැකිය. භාවනා කරන ස්ථාන සමීපයේ සුවඳවර්ග තිබීම හොඳය. මේ භාවනාව සඳහා වාඩිවීමට සම්කඩ ඉතා හොඳ බව යෝගාවචරයෝ කියති. සම්වලින්ද දිවිහම හා මුවහම වඩා යහපත් බව කියති. යෝගාවචරයන්ද සම්කඩක් පාවිච්චි කර තිබෙන බව පොතපතේ නොයෙක් තැන්වල සඳහන් වෙයි. බුදුන් වහන්සේ පවා සම්කඩක් පාවිච්චි කළ බව ඇතැම් කරුණුවලින් පෙනේ. ඒවන් අනු පහට්ටනත්තේන පන තස්මින් නැතේන බික්ුුණ උ්ටායාසනා චම්මක් කන්්ඩං පප්පට් ටෙත්වා ගන්තබ්බා යන විසුද්ධි මාර්ග පාටෙන්ද පෙරයෝගාවචර භික්‍ෂූන් වහන්සේලා සම්කඩක් පාවිච්චි කළ බවද පෙනේ ඒ පාවිච්චි කර තිබෙන්නේ එහි යම්කිසි ගුණවිශේෂයක් ඇති නිසාවිය හැකිය එහෙත් සම්කඩකමිස අනිකකහිද භාවනා නොකලුතුයි යන නියමයක් නැත සම්කඩෙහි යම් කිසි ගුණ විශේෂයක් ඇතද නැතද යන බව ස්තීරවම කියන්නට අපි නොදනින්. සම්කඩක හිදද අනෙකක හිදද භාවනාකොට එය යෝගාවචරයන් විසින් විම සයයුතුය. උ අසුනකට වඩා භාවනාවට පොළොව සුදුසු බවද කියති එයද විමසය යුත්තකි සුදුසු තැනට එළඹ පරිංකය බැඳ වාඩිවී සරීරය ඉදිරියට හෝ පස්සට බර නොවන හැටියට කෙලින් තබාගෙන රත්නත්‍රයේ ගුණ මෙහිකිරීම ආදී පූරුවක් කෘත්්‍යය කොට භාවනාව පටන්ගත යුතුය භාවනාවේ පූරුව කෘත්තිය විදර්ශනා භාවනාක්‍රමය නැමැති පොතෙන් උගතයුතුය පර්ියංකය බැඳ වාඩිවීම දෙපරිද්දකින් කළ හැකිය. බුදුපිළිම තලා තිබෙන ක්‍රමයට දෙපතුල් කලවා දෙක මත සිටිනසේ වාඩිවීම එක්‍රමයකි එයට පදමාසනය යැයිද කියති. යෝගයට වාඩිවීමේ ක්‍රමවලින් උසස්ම ක්‍රමය එයයි. එහෙත් හැම දෙනාම පද්මාසනයෙන් හිදීමට සමත් නො වෙති. එසේ හිදීම අපහසු පින්වතුන් විසින් තුල් දෙක කලවා දෙකට යටවන පරිදි වාඩිවී යීතිය. මේ ක්‍රම දෙකින් එකටවත් වාඩිවීමට අසමත් අය වඩා උස්නොවන වාඩි වූ කල දෙපතුල් බිම සිටින තරමේ අස්නක් පා බිම තබාවාඩිවී ශරීරය කෙලින් තබාගෙන භාවනා කළීතිය. ස්ත්‍රීන්ටද මේ ක්‍රමය සුදුසය තකි වාඩිවීමේ ක්‍රම දෙක ස්ත්‍රීන්ට අයෝග්‍යය. අර්ධ පරිියංකේයයි කියනුයේ දෙපතුල් පිටිපසට නමා වාඩිවීමේ ක්‍රමයද ස්ත්‍රීන්ට යෝග්‍යය. මේ ආනාපාන භාවනාව සිහිනුවනින් යුක්තව කියනලද පරිදි ක්‍රමය නොයික්මවා කරගෙන යන්නා වූ යෝගාවචරයාගේ සන්තානයහි ක්‍රමයෙන් සමාධිය හා ඥානය වැඩෙන්නේය කාමච්චන්දාදී නීවරණයෝ තුනීවන්නාහ සමාධී ප්‍රඥාවන්ගේ වැඩීම හා නීවරණයන්ගේ තුනීවීම නිසා ඒ යෝගාවචරයා හට යම්කිසි දෙනකදී ආනාපාන ප්‍රතිභාග නිමිත්ත වැටහෙන්නේය. අනුබන්ධන ක්‍රමයෙන් ආශ්වාස ප්‍රාශ්වාස වායු අනුව සිත ගමන් කරමින් සිටිින්න්න වූ යෝගාවචරයා හට ඒ වායුව පළමු වැටහීමෙන් තිබු ආකාරයට වෙනස් වූ දීප් තිමත් වූ අතිශයයිෙන් ප්‍රියංකරවූ ආකාරයකට වැටහෙන්නේය. ප්‍රතිභාග නිමිත්්‍යයයි කියනුයේ ඒ වැටහෙන දෙටය. ඒ ආශ්වාස ප්‍රශ්වාස වායුව නොේ වායෝ නිසා යෝගාවච්චරයාගේ සිතට ඇති හැටියට දැනෙන සත්‍ය වශයෙන් නැති දෙයකි ඒ යෝගාවචරයා විසින් කලින් ලෝකෙහි දැකතිමෙන සෑම වර්ණයකටම වඩා සෝබන අතිසයින් ප්‍රියංකර වර්ණයකි එහි ඇති අධික ප්‍රියංකරත්වය නිසා යෝගාවච්චරයාට බලවත් ප්‍රීති ඇතිවෙයි අධක ප්‍රීතිය හේතුකොට ඇතිවන කම්පනය නිසා සමහර විට එකනිෙහිම ඒ නිමිත්ත යෝගාවචරයාගෙන් අතුරු දහන් වෙයි. ආනාපාන ප්‍රතිභාග නිමිත්ත, කසින ප්‍රතිභාග නිමිත්ත සේ සෑම දෙනාටම සමානව වැටහෙන්නක් නොවෙයි. සරීරවල පිහිටීම අනුවද අදහස් අනුවද යෝගාවචරයන්ට ආනාපාන ප්‍රතිභාග නිමිත්ත අනේක ආකාරයෙන් වැටහෙයි එය ඒ ඒ පුද්ගලයන්ට තාරකාවක් සේද මැනිකක් සේද මුතු ගුලියක් සේද කරූර ස්පර්ශයෙන් යුක්තව කපු ඇට පෙලක්සේද ලීකූරක් සේද නූලක්සේද මල් දමක් සේද, දුමක් සේද මකොළු දලක් සේද වලාකුලක්සේද නෙළුම් මලක්සේද රෝධයක් සේද හිරු මඩල සේද සඳ මඩල සේද වැටහෙන බව විසුද්ධිමාර්ගයේ දක්වා තිබේ. තාරකා ආදයට සමානව නිමිත්ත වැටහෙන බව කියා තිබෙන්න බැවින් සර්වාකාරයෙන්ම තාරකා ආදියයට සමාන නිමිති බලාපොරොත්තු නොවිය යුතුය නිමිති පිළිබඳ නිශ්චිත විස්තරයක් දීමට අපි සමත් නොවමු. ඒවා භාවනාවහි යෙදී තමතමන් විසින්ම සොයාගත යුතුයි. යෝගාවචරයා හට කවර ආකාරයකින් හෝ ඇති ප්‍රතිභාග නිමිත්තක් පහළ වූයේ නම් එයි තමා කෙරෙහි තිබූ නීවරණයන් යටපත් වූ බවද කලේෂයන් සංසිද වුණු බවද සිහිය දියුණු වූ බවද උපචාර සමාධිය ලැබූ බවද දත යුතුය. මේ ප්‍රතිභාග නිමිත්ත ලෙහෙසියෙන් ලැබිය හැක්කක් නොවෙයි. එහෙත් මනාකොට රැග රැක නොගතහොත් වහා නැතිවන්නකි. වරක් ලැබ නැතිවූ කල්හිද එය නැවත පහසුවෙන් නොලැබිය හැකිය. එබැවින් එය ලැබූ තැනැත්තා විසින් උන් තැනින් නැගී නොගොස් එතනම හිදගෙන ඒ ආරම්මනයහි ධ්‍යාන උපදවා ගැනීමට වීර්ය කළ යුතුය ඒ අවස්ථාවේදී ද්‍යාන නොලැබිය හැකි වී නම් අගනා මැනික් පොට්ටනයක් ලත්කෙනෙකු ඒ රක්නාක් මෙන් නිමිත්ත ආදරයෙන් ආරක්ෂා කරගති යුතුය අන් වැඩවලට කාලේ යෙදුවහොත් නිමිත්ත නැතිවිය හැකිය එබවින් අන්සිියල්ලම හැර හැකිතාක් භාවනාවෙහිම යෙදිය යුතුය අසත්ප්‍රාය ස්ථාන අසත්ප්‍රාය පුද්ගල ආදීන් හැර සත්ප්‍රාය ස්ථාන, සත්ප්‍රාය පුද්ගල ආදීන් සේවනය කළ යුතුය ආනාපාන භාවනාව පිළිබඳවායුවෙෙහි අනේක ආකාර ඇත්තේය. ආශවාසය ආකාරය අනෙකකි, ප්‍රාශ්වාසය ආකාරය අනෙකකි ඒ එක එකකද දික් බව කෙටි බව, ඕෝධාරික බව සියුම් බව ආදී තවත් ආකාර ඇත. බොහෝ ඇති බව ධ්‍යානය ඇතිවීමට බාධාවකි. එබැවින්, ආශවාස ත්‍රාශවාසෙහි ධ්‍යානය නූපදී ප්‍රතිභාග නිමිත්තෙහි අනේක ආකාරය නැත එක් පුද්ගලයකු ලබන නිමිත්තෙහි ඇත්තේ එකම ආකාරයකි අනේකාකාර නැතිබැවින් එහි ධ්‍යානය ලැබිය හැකිය එබැවින් ධ්‍යානය ලැබීමට ප්‍රතිභාග නිමිත්ත ලැබිය යුතුමය प्र්‍රतिභාග නිमिත්තලත් योෝගාවචරයා විසින් ආශවාස ප්‍රාශ්වාසයන්මැනිහි කරන්නට නොया යුතුය ඒ යෝගාවචරයා විසින් පියවි ඇසින් යම් කෙසිවක් දෙස බලාසිටින්නාක් මෙන් ස්वකය චිත්තය නිमिත්තට යමුකරගෙන නිमिත්්‍යෙහි පිහිටවාගෙන විසිය යුතුය එය ඔහු විසින් කළයුතු භාවනාවයි නිमिිත්ත තුරුධහන් වුවහොත් සිත ආශ්වාස ප්‍රාශ්වාසයන්ට යොමු කළ යුතුය. ආශවාස ප්‍රාශ්වාසයන් අනුව සිත පවත්වාගෙන සිටින කල්හි, නැවත නිමිත්ත පැනෙන්නට වන්නේය. ඒ ඇසට පැනීමක් නොවන බවද සැලකිය යුතුය. ප්‍රතිබාග නිමිත්තෙහි සිත තබාගෙන සිටින කල්හි ධ්‍යානය නොලැබේ නම් දසවැදෑරුම් වූ ආර්පනා කෞශල්්‍ය සම්පාධනය කරනු. ප්‍රතිභාග නිමිත්ත ලැවීමෙන් පසු පිළිපැද යුතු ක්‍රමය පිළිබඳ දතයුතු කරුණු බොහෝය. ඒවා විශුද්ධිමාර්ග ආදී පොත්වලින් හෝ ගුරුවරයන්ගෙන් හෝ උගත යුතුය. ප්‍රතිභාග නිමිත්තහි සිත පිහිටුවාගෙන සිටිනකාල්හි ඉන්ද්‍රිය සමත්තත්ව ආදී ඕමනා අන්‍ය කරුණුද සම්පූර්ණ වූ අවස්ථාවකදී යෝගාවචරයා හට ඒ ආරම්මනයහි විතර්ක ආදී පංච අංගේෙන් යුක්ත වූ ප්‍රථම්‍යානය උපදින්නේය ඉන් පසු යෝගාවචරයාගේ උත්සාහේ හැටියට දවිතිය ත්‍රතිය චතුර්ත ්‍යානයෝද ඔහොට උපදින්නාහ සතුර්ථ ධ්‍යානය දක්වා ධ්‍යානය උපදවා ගැනීම ආනාපාන භාවනාව පිළිබඳ සමතක්‍රමයේ මස්තක ප්‍රාප්තියයි හෙවත් අවසානයයි ධ්‍යානයක් උපදවාගත් තැනැත්තාට එයි නොපිහිරී වාසය කළහොත්ඒ රූපාවචර කුසල බලයෙන් මරණින් මතු බ්‍රහ්මලෝකයට යහැකි වන්නේය ධ්‍යාන ලබා බ්‍රහ්මලෝකයෙහි ඉපදීමද නිවන් දැකීමට ඇති එක් මගකි බ්‍රහ්මලෝකවල ආයුෂය ඉතා දීර්ගය ඒවායේ ආයු ප්‍රමාණය පිරිසිදන්නේ වර්ෂවලින් නොව කල්ප වලනි අති දීර්ග බැවින් ඒවා ආයුෂය වර්ෂවලින් පිරිසිදිය නොහැකිය බුදුන් වහන්සේගේ ප්‍රථම ධර්මදේශනය ඇසීමෙන් දහ අට කෝටියක් බ්‍රහ්මයින් සෝවාන් මඟට පැමිණ නිවන්දුටු බව ධර්මචක්‍ර සූත්‍ර අටුවාවේ දක්වා තිබෙයි. තවත්තැන්වලදී බොහෝ බ්‍රහ්මයන් මගපල ලබා නිවන්දුටු බව සඳහන් වයි. බ්‍රහ්මයන්ගේ ආයුෂය හැටියට බුදුන්වහන්සේ, රිනිවන් පෑමෙන් පසුව ගතවී තිබන්නේ වර්ष දෙදහස් කරන් ඉතා කෙටිකාලයකි වර්ष දෙදහස් ගරන ඉතා කෙටිකාලයකි එදා මගපර ලබු බ්‍රහ්මයන්ගෙන් ඉතා වැඩිගරනක් බ්‍රක්්මයෝ අදත් එහි වාසය කරති. බ්‍රහ්මයෝ වනාही කාමලෝක දෙෙवමිනිසුන් කෑම बीීම ගැයුමෙන් ප්‍රීතිවෙමින් කල්යවන කොටසක් නොව. ධ්‍යනසුවයෙන් කල්යවන කොටසකි සමාදිය නුවන ඇතිවීමට නුවන දියුණු තිවුණුවීමට හේතුවකි. ධ්‍යාන සමාධිය ඇත්තා වූ ඒ බ්‍රහ්මයන්ට තිවුණු නුවන ඇත්තේය. එබැවින් ධර්මය අසන්නට ලදහොත් ඔවුනට එය වහා අවබෝධ වන්නේය බුදුන් වහන්සේ සියසින් දැක උන්වහන්සේගෙන් දහම් අසා මගඵල ලබා සිටින බ්‍රහ්මයන්ගෙන් සුද්ධ වූ ධර්මය බ්‍රහ්මලෝකෙහි උපනුවන්ට අසාගත හැකිය එබැවින් ලබා බ්‍රහ්මලෝකයෙහි උපනහොත් බුදුන් දැක දහම් අසා මගපල ලබා නිවන් පසක් කරගෙන සිටින බ්‍රහ්මයන්ගෙන් දහම් අසා ඔවුන් ඇසුරු කොට විදසුන් වඩා මඟපල ලබා නිවන් දැකිය හැකිය. මේ කාලයේ මිනිස්ලොව බුදුන්දුටු ගෙන් දහම් මැසූ කෙනෙක් නැත. ධර්මයට අනුව පිළිපැද මගපල ලබා සිටින කෙනෙකු සොයා ගැනීමද පහසු නැත අපට තිබෙන්නේ පරම්පරා ගණනක් අතින් අතට ආ ධර්මයකි. සියසින් බුදුන්දක දහම් අසා ඒ ධර්මය අවබෝධ කරගෙන සිටින අය අතර තිබ ධර්මය අතිසයින් පාරිශුද්ධය එබැවින් බ්‍රහ්මලෝකයෙහි ඉපිද බ්‍රහ්මයන් අතර තිබෙන ධර්මය ඔවුන්ගෙන් අසාගැනීම නිවන්දැකීමට මේ කාලයේ තිබෙන ඉතාම හොඳ ක්‍රම බවද නොවරදින ක්‍රමය බවද කියයුතුය මෙේ බුදුන්දක නිවන්දැකීමට බලාපොරොත්තුවන පින්වතුන්ට එය සිදුකර ගැනීමට ඇති නොවරදින මාර්ගය ධ්‍යාන වඩා බ්‍රක්්මලෝක ආදියෙහි ඉපදීමයි එහි උපනහොත් මෙතේ බුදුන්ලෝ පහළවන තුරුම ජීවත්විය හැකිය මෙතේ බුදුන් පහළවීම දක්වා ඉදිරියට ඇති කාලය ඉතා දීර්ගය එහි ප්‍රමාණය වර්ෂවලින් පිරිසිඳ නොහැකිය කාමස්වර්ගයේ ඉතා දීර්ග ආයෂය ඇතිතැන වූ පරණින්මිත වසවාති දිව්‍යලෝකේ වුවද දහස්වක් දසදහස් වරක් නියම ආයෂ ගෙවගෙවා මැරිමැරී උපන්නත් ෛත්‍රී බුදුන් උපදිනා කාලය නොපැමිණෙ ඒ කාලය තවත් ඉදිරියේය. අද මෙතේ බුදුන් පතන්නෝ කාමලෝකෙහි උපදින්නා හුනම් ඒ අ ඔවුනට උපදි ඒ අතර ඔවුනට උපදින්නට මැරෙන්න්නට සිදුවන වාරගණන සහරවිට ලක්ෂගන්න ද එක්ම වන ගණන් විය හැකිය. ඒ කාලේ ඔවනට කුමක් සිදුුවේද කාටකිව හැකිද. සමහරවිට සසර පෞකම් කොට මෙතයබුදුන් පහළවන කාලයේදී ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අපායවල සිටිනුවිය හැකිය මෙතේ බුදුන් උපදිනා කාලයේ අපායට වැටී සිටින්නට වුවහොත් උන්වහන්සේ නොද කියහැකිය දැකියහැකි වූයේද නිවන් නොද කියහැකිය ඒ බුදු සස්නද ඕනට පලක් නැතිවයික්ම මෙෙන්නේය. බ්‍රහ්මලෝකෙහි උපනොහොත් ඒ වැරදීම නොවන්නේය. එබැවින් මෙතේ බුදුන් දැක නිවන්දැකීමට ඇති නොවරදින මාර්ගයත්, ධ්‍යන වඩා බ්‍රහ්මලෝකයහි ඉපදීම්භ බව කියයුතුය. ්‍යාන ලැබීමෙන් බ්‍රහ්මලෝකයේ ඉපදිය හැකි වෙනවාමිස, නිවන් නොද කිය හැකිය සසරදුකින් විිදී නිවන් දැකිය හැකි වන්නේ ලෝකෝත්තර මාර්ග පලයන් ලබා ගැෙනීමෙනි ඒවා ලැබිය හැක්කේ විදර්ශනා භාවනවෙනි ආනාපාන භාවනාව සමත භාවනාවකි ආනාපාන භාවනාවෙන්ම හෝ වේවා අංක්‍රමයකින් හෝ වේවා කවර ක්‍රමයකින් වුවත් සමාධිය ඇතිකරගතහොත් ඒ සමාධිය විදර්ශනාභාවනාවට අත්තිවාරමක් වෙයි එබැවින් බොහෝ යෝගාවචරයෝ පළමුකොට සමාධිය ඇතිකරගෙන පසුව විදර්ශනා වඩති ආනාපාන භාවනාව කොට සමාධිය ඇතිකරගත් තැනැත්තා එයින් භාවනාවට අඩිතාලම ඇතිකරගත්තේ වෙයි ඒ කරගත් යෝගාවචරයා විසින් එපමණකි නොනැවති ලෝකෝත්තර මාර්ගඵලයන්ට පැමිණෙනු පිණිස භ විදශනාවට හරවාගත යුතුය නාපාන භාවනාව දොකාරයකින් විදශනාවට ගෙනයා හැකිය එයින් එක් කාකාරයක් ආශවාස ප්‍රාශවාස වායෝ මුල්කරගෙන විදසුන් වැඩීමය දෙවන ආකාරය ආනාපාන ධ්‍යානය මුල්කරගෙන විදසුන් වැඩීමය ආශවාස ප්‍රාශ්වාස වායෝ මුල්කොට විදශනා වැඩියයුත්තේ මෙසේය කරනු කැමති සත්පුරුෂයා විසින් සමාධියෙන් නැගිට මේ ආශවාස ප්‍රාශ්වාස වායුව කුමක් ඇසුරුකොට පවතින්නේ දැයි එහි නිශ්්‍රය සෙවිය යුතුය විමසන්න වූ යෝගාවචරයා හට ආශවාස ප්‍රාශ්වාස වායුව සරීරය ඇසුරුකොට පවත්නා බව පෙනෙන්නේය ඉක්බිති සරීරය කුමක්ද. කුමකින් නිර්මිත වී තිබෙන දෙයක් ද. යන බව විම සියයුතුය. විමසන්නා වූ යෝගාවචරයා හටරර රූපධාතු ගොඩක් බව වැටහෙන්නේය. රූපදා ධාතු සමූහය හොඳින් තේරුම් ගත් පසු. යෝගාවචරයා විසින් මේ රූපයන් සොයන්නේ, රූපයන් පිරිසි දෙන්නේ රූපයන් දැනෙන්නේ හැඳනගන්නේ කවරෙක් ද කෙසේද යන බව සෙවිය යුතුය සොයන්නා වූ යෝගාවචරයා හට රූපයන් දැනගන්නා වූ හැඳනගන්නා වූ විඤ්ඥාණයන් පහලවනු මිස ඒවා දැන හැදිනගන්නා වූ සත්වයෙක් පුද්ගලයකු නැති බව දැනෙන්නේ ඉක්බිති යෝගාවච්චරයා විසින් සරීරය වූ පටවිධාතු ආදී සමූහය රූපය යයිද ඒවා දනගන්නා වූ දක්නා වූ අරමුණකොට උපදින්නා වූ චිත්ත ස්පර්ෂ වේදනා ස්ඥා චේතනා ආදී ධර්ම සමූහය නාමය යයිද වෙන්වෙන් වශයෙන් සිතට ගතයුතුය නාමරූපදකින් අන්‍ය වූ මමය කියා කිසිවකු සත්‍ය වශයෙන් නැති බව තේරුම්ගතයුතුය එසේ තේරුම් ගැනීම දිට්ටි විසුද්ධියයි ඉක්බිති ඒ නාමරූප ධර්ම සමූහය කෙසේ ඇතිවුවක් දැයි ඒවායේ ඇතිවීමේ හේතු සෙවියයුතුය किසි හේතුවක් ප්‍රත්්‍යයක් නැතිව ඉබේටම මේ නාමරූප ධර්ම රාශීයට ඇතිවිය නොහෙන බව ඔහුට අවබෝධ වන්නේය දිව්‍ය බ්‍රක්්ම ආදීන් හා නාමරූපධර්මරාශීන්ම දිව්‍ය බ්‍රක්්ම ආදීන් ද නාමරූපධර්ම රාශීන් රාශීන්ම වනබවින් ඔවුන් මේ නාමරූපයන්ගේ උත්පාදකයන් නොවන බව ඔහුට වැටහෙන්නේය. නාමරූපය නැතිවූ හැටි ඇති වන හැටි තේරුම් ගැනීම පිණිස. පටිච සමුපාදය මෙනිහි කළ යුතුය. පටිට සමුපාදය මෙනිහි කරන්නා වූ යෝගාවචරයා හට මේ නාමරූප ධර්ම සමූහය ප්‍රත්‍ය වූද ප්‍රත්යෙන් හටගන්නා වූද ධර්ම සමූහයක් බව වැටහෙන්නේය. ඔහුට මේ නාමරූප ධර්ම රාශිය අතීතයේ දීද අවිද්‍යා ප්‍ර්‍යයන්ගෙන් හටගැනුණු බවද දැනුදු හටගන්නා බවද අනාගතයේ දී එසේම හටගන්නා බවත් පෙනී කාල ත්‍රයට අයත් සකළ සංස්කාරයන්ගේම උපපත්ති හේතුන් පිළිබඳ වූ මම අතීතේත් සිටියම් ද අනාගතයහිත් සිටින් නෙම්ද යනාදීෙන් පවත්නා වූ සියලු සැක දුරුවන්නේය එය කංකා විතරණ විසුද්ධයි. එක් බිති ඒ සංස්කාරයන් අනිත්‍ය ආදී වශයෙන් මැණහිකරමින් බලමින් සිටීමෙන් සෝවාන්, සකදාගාමී අනාගාමී, අරහත් යන සත්‍රමාර්ග සතර පලයන්ට පිළිවෙලින් පැමිණ යෝගාවචරයා හට සියලු දුක් නසා නිමනට පැමිණිය හැකිවන්නේය මේ ආශවාස ප්‍රාශ්වාස වායුව මුල්කොට විදසුන් වඩා රහත් වන ආකාරයයි. ධ්‍යානය මුල්කොට විදසුන් වඩන ආකාරය මෙසේය. ධ්‍යානලාබී යෝගාවචරයා විසින් ධ්‍යානයට සමවැදී ඉන් නැගිට. ධ්‍යාන අංගයන් මෙනිහිකොට මේ ධ්‍යානාග කුමක් ඇසුරු කොට පවතින්නේ දැ විමසීයුතුය විමසන්න වූ ඔහුට සරීරය ධාන අංගයන් පවත්නා ස්ථානය හැටියට පෙනෙයි ඉක්විීති ශරීරයට අයත් රූපයන් හැදිනගෙන නාමරූප දෙක වෙන් කරගෙන ඒවායේ ප්‍රත්‍යන් සොයාගෙන නාමරූප ධර්ම සමූහය අනිත්‍ය ආදී වශයෙන්ම බලන්නට පටන්ගත යුතුය ස කිරීමෙන් පිළිවෙලින් සත්‍ර මාර්ග සතර පලයන්ට පැමිණ නිවන්දකි න්නේය ධ්‍යාන සැම දෙනාටම නොලැබිය හැකිය ධ්‍යාන ලබාම විදර්ශනා වඩන්නට සිටියහෝත් මේ ජීවිතයේය කරන්නට නොලැබී යා හැකිය මගපල යන දෙකින් ප්‍රධානදය මගපල ලැබීමය ධ්‍යාන නොලබා එය ලැබිය හැකිය එබැවින් ධ්‍යාන ලැබෙනතුරු නොසිට සමත විදර්ශනා දෙකම එකටම කරගෙනයාම වඩා සුදුසුය සමතය නැතිව සුද්ධ විදාශනාවම වුවද කරගෙනයාම හොඳය. පටන් ගැනීමේදී තරමක් දුරට සමතය පුරුදුකොට විදශනාවල් පටන් ගැනුමද ශුදුසුය. මෙතෙකින් ආනාපාන භාවනා විස්තරය නිමිය. වේදනානු පස්සනා සති පට්ටානය. සුख වේදනාව දුख வேதනාව අதுखම சுख வேதනාවයි வேදනාතුනකි. සාමාන්‍ය ජනයා විසින් සැපේය කියාத, சනීපය කියාத සහරවිට හොඳය කියාத, විවාර කරන්නா වූ இවසීම ලැබීමට පිළිගැනීමට කැමතිවண்ணா වූ ස්වභාවය சுख வேදනාවය. දුக்கය කියාத, රිදුම කියාද නරකය කියාද විවාහාර කරන්නා වූ ඉවසීමට දුෂ්කර වූ. පිළිගැනීමට ලැබීමට නොකමති වන්නා වූ ස්වභාවය දුක්හ වේදනාවයි. සැපත් නොවන දුකත් නොවන මධ්‍යස්ත ස්වභාවය අදුක්ඛම සුඛ වේදනාවයි. උපේක්ෂා වේදනාව ය අනුද යටම කියන අනෙක් නමකි. තෙවදෑරුම් වූ ම මේ වේදනාව සිතහා බැඳී උපදිනා වූ පවත්නා වූ එක්තරා ස්වභාවයකි තවත් ක්‍රමයකින් කියතහොත් චෛතසික ධර්මයකි වේදනා තුනෙන් සුख දුක්හවේදනා දෙක ඉතා ප්‍රකටය උපේක්ෂා වේදනාව අප්‍රකටය එබැවින් එයට ජනයා වැඩි සැලකිල්ලක් නොදක්වති ක්ාදන සුකවේදනා දුකවේදනා දෙකට අනුව සිතා දතයුත්තකි. සුකවේදනා දුකවේදනා දෙකින් එකකදුු නැතිකල්හි සිත්හි ඇති ස්වභාවය උපේක්ෂා වේදනාවයි. වේදනාව සැම දෙනම හඳුරන හැම දෙනාටම ඉතා ප්‍රකට දෙයක් වුවද එහි සැබෑතත්වේ සාමාන්‍ය ජනයා නොදනති. එබවින් මම සැපවිඳමි මම දුක්විඳමි අසවලා සැපවිඳීය අසවලා දුක්විඳීය යැයි වේදනාව ගැන ආත්ම සඥාවද සත්ව පුද්ගල සඥාවද ඔවුනට ඇතිවෙයි. විදිින්නේ මම කියා සක්හයි දිට්ටිය ඇතිවෙයි. තවත් ලෝභ ආදී බොහෝ ක්ලේෂයෝද වේදනාව නිසා උපදී. සුකවේදනාව ලැබීම සඳහාද දුඛවේදනාවෙන් මිදීම සඳහාද සත්වයෝ නොයෙක් පෞුකම් කරති. බොහෝ දුක්කැත්තා වූ සසරට සුකවේදනාව නිසා ඇලුම් කරති අනිත්‍ය වූ සුකවේදනාවේ අභාාව ප්‍රාප්තිය ගැන දුක්වෙති තැවති. අනිත්‍ය වූ සුකවේදනාව නිත්‍ය කර ගැනීමටවෙහෙසෙති. වේදනාව පිළිබඳ වූ මුලාවනිසා සත්වයන්ට සසරදුකින් මිදී නිවන්දකීමට දුෂ්කරවී තිබේ. පස්කම් සුවෙහි ඇලී ගැලී සිටින ඒම සොයමින් සිටින ගිහින්ට තබා සසර කලකිරී පැවිදිව වනගතව වෙසෙන පැවිද්දන්ටද වරින්වර ඔවුන් කෙරහි ඇතිවන්නා වූ සුක දුක් වේදනාවන් නිසා තෘෂ්ණ මාන දිිට්ටි ආදී බොහෝ ක්ලේෂයෝ උපදිති දුख වේදනාව නිසා බොහෝ යෝගාවචරයෝ යෝගය හැරදමති යෝගාවචරයන්ට සුख வேදනාව නිසා කාමච්චන්ද නීවරණය ඇතිවෙ දුख வேේදනාව නිසා ව්‍යාපාදනීවරණය ඇතිවෙ උපේක්ෂා වේදනාව නිසා தීනිද්ධ නීවරණය හා අවිද්‍යා නීවරණය ඇතිවෙ සාමාන්්‍යෙන් වේදනාව නිසා නීවරණ සියල්ලම ඇතිවන බව කියේතුය. ඒ සියල්ලම වන්නේ වේදනාවේ සැබෑ තත්වය නොදනීම නිසාය. වේදනා පිළිබඳ මුලාව දුරුවීම පිණිස සැමදනා විසින්ම එක්තරා ප්‍රමාණයකින් වේදනානු පස්සනා සතිපට්ඨානය වැඩිය යුතුය. එය, යෝගාවචරයන් හට මූලකර්මස්ථානය කරගැනීමට සුදුසු නැත කායානු පස්සනාව මූල කර්මස්ථානය කරගත යුතුය වේදනානු පස්සනාව අතිරේක භාවනාවක් වශයෙන් කළ යුතුය වේදනානු පස්සනා භාවනාව යනු වේදනාවෙහි සැබෑතත්ත්වය සොයාගෙන එය නැවත නැවත මෙනෙහි කිරීමය වේදනාවේ සැබෑ තත්වය මෙසේය වේදනාව සත්වය පුද්ගලෙක් නොවේ සත්වය පුද්ගලෙකු විසින් උපදවන්නක්ද නොවේ සත්වයකු විසි නිපදිය හැකික් ද නොවයි එය හේතුන්ගේ සංයෝගය නැතිවන්නකි ඇතිවූ වහා බිඳී යන්නකි නොබිදී පැවතිය හැකි ශක්තියක් වේදනාවට නැත උපන් වේදනාවකට බිඳන්නට නොදී පැවැත්වී හැකි, රැක හැකි ශක්තියක් කාහටවත් නැත. වේදනාව අනිත්‍ය ධර්මයකි, දුක්හ ධර්මයකි අනාත්ම ධර්මයකි. ආලෝකෙ ඇතිකල් හි ඇස ඉදිරියේ තිබෙන වස්තු පෙනෙන්නේ ය පෙනීම යනු ඒ ඒ වස්තූන් පිළිබඳව දැනුමක් ඇතිවීමය. ඒ දැනුමට ආගමික පොත්වල දැක්වෙන නම චක්කු විඤ්ඥානය යනුයි චක්කු විඤ්ඥානයට ලෝකෙහි දැකීම යයිද පැනීම යයිද කියති ඒ පැනීම කිසිවගු විසි නැති කරන්නා වූ දෙයක් නොවෙයි කිසිවකු විසින් ඇති කළ හැකි දෙයක්ද නොවෙයි මම දකිමි යැයිසිතීම වැරදි හැඟීමකි අනිකා දැකීමේ සිතීමද වැරදි හැඟීමකි මේ දැකීම පුද්ගලයා විසින් කරන්නක් නම් චක්කු විඤ්ඥානය පුද්ගලයා විසින් උපදවන්නක් නම් පුද්ගලයාට දැකීම සිදුවන්නට නොදී චක්කු විඤ්ඥානයට උපදින්නට නොදී සිටිය හැකි විය යුතුය ඇස ඇත්නම් ආලෝකයේ ඇත්නම් ඇස ඉදිරියේ රූප ඇත්නම් දැකීම සිදුවීම පුද්ගලයාට වැලැක්විය නොහැකිය. චක්කු විඤ්ඥානය ඉපදීම පුද්ගලයාට වැලැක්විය නොහැකිය. නොපෙනේවා යැයි කොතෙක් සිතුුවත් පැෙනීම සිදුව න්නේමය. ඉදින් දැකීම හෙවත් චක්කු විඤ්ඥානය පුද්ගලයා විසින් උපදවන්නන්නම්. ඔහුටය නූපදවා සිටීමට හැකිවිය යුතුය. ඔහුට එය නොවැලැක්විය හැක්කේ ඇස ඉදිරියේ ඇති රූප, නොදැක සිටිය නොහැක්කේ දැකීම හෙවත් චක්කු විඤ්ඥානය පුද්ගලයා විසින් උපදවන්නක් නොව අන්හේතුවකින් ඇති වන බැවිනි. චක්කු වි්ඥානය පුද්ගලයා විසින් නිඋපදවන පුද්ගලයාට අයත් දෙයක් නම් දුර තිබෙන රූපද ඔහුට දැකී හැකි විය යුතුය ය නොකළහැකි වන්නේ ද චක්කුවිඤ්ඥානය පුද්ගලයා විසින් උපදවන පුද්ගලයාට අයත් දෙයක් නොවන බැවිනි මේ දැකීම හෙවත් චක්කු විஞ්ඥානය ඇසත් රූපයත් නිසා ඇතිවන්නකි ඒ සත්වය පුද්ගලයෙක් නොවෙයි දැකීම නැමැති ක්‍රියා විශේෂයකි ත් ක්‍රමයකින් කියතහොත් විඤ්ඥානයකි මම දකිමිය අනික දකියයයි කියනුයේ මම නොවූ අනිකෙකු නොවූ ධාතු මාත්‍රයක් වූ චක්කු විඤ්ඥානය, මමයාද අනිකාය කියාද වර්ධවා තේරුම් ගැනීමණි. වේදනාවද ක්ු විඤ්ඥානය වැනිවූ අරූප ධර්මයකි. චක්කු විඤ්ඥානය සේම ප්‍රත්‍යන්ගේ සංයෝගයෙන් හටගන්නා ධර්මයකි. චක්කු විඤ්ඥානය සත්වයා පුද්ගලයා නුවන්නාක් මෙන්ම වේදනාවද සත්වයක් පුද්ගලයෙක් නොවෙයි. පුද්ගලයකුට චක්කු විඤ්ඥානය එපදවිය නොහැකි වන්නාක් මෙන්ම වේදනාවද පුද්ගලයෙකු විසින් නොයිපදිව නො ඉපදවිය හැකිය ප්‍රත්‍යන් සංයෝගය නැතිවුවහොත් චක්කු විඤ්ඥාණි ඉපදීම පුද්ගලයාට නොවැලැක්විය හැකියක් මෙන්ම ප්‍රත්‍යයන්ගේ සංයෝගය ඇතිවුවහොත් වේදනාව ඉපදීමද පුද්ගලයාට නොවැලැක්විය හැකිය කියනලද කරුණු නැවත නැවත නුවනින් සලකා බලා වේදනාවේ හැටි හොඳින් තේරුම් ගතයුතුය හොදින් තේරුම් ගැන තමාගේ සන්තානය ඇතිවන්නා වූද අනුන්ගේ සන්තානවල ඇතිවන්නා වූද සුක දුක්හ අදුක්කම සුක ආදී වේදනාවන් ගැන අවකාශ ඇති පරිදි භාවනා කළයුතුය තමාගේ සන්තානෙහි උපදිනා, සුකආදී වේදනාවන් ගැන භාවනා කළ යුත්තේ, මෙනෙහි කළ යුත්තේ මෙසේය. භාවනා වාක්‍ය. මේ සුකවේදනාව මා විසින් උපදවන ලද්දක් නොවෙයි. අනිකු විසින් උපදවන ලද්දක් නොවෙයි. මේ සුකවේදනාව මමද නොවෙයි, මාගේද නොවේ, අනෙ කක්ද නොවේ, අනිකකු දේ අනිකකු ගේද නොවේ ඒ ආරම්මන ආදී ප්‍රත්‍යයන් නිසා ඇතිවන්නා වූ එක් තරා අරූප ධර්මයකි සිතකයි දෙක නිසා ඇතිවන්නා වූ අරූප ධර්මයකි ඒ ප්‍රත්‍යයන් නිසා එපි ද බිඳී යන බැවින්ද පරම්පරාව සිදී යන බැවින්ද අනිත්‍ය ධර්මයකි අනිත්‍ය නිසා දුක්ඛ ධර්මයකි දුක නිසාද හරයක් නැති නිසාද අනාත්ම ධර්මයකි. ඉතිරි වේදනා දෙක ගැනද කියන ලද්දට අනුව වාකය යොදාගෙන භාවනා කරනු. දුක්ඛවේදනාව පිළිබඳ භාවනාවේදී අනිත්‍ය නිසා දුක්ක ධර්මයක් යැයි නොකයා ඉවසීමට දුෂ්කර නිසා නොමනා නිසා දුක්හධර්මයක් යැයි වාකය යොදා ගතයුතුය උපේක්ෂාවේදනාාව පිළිබඳ භාවනාවේ වෙනසක් කරන්නට දෙයක් නැත. සුකවේදනාව දුखවන්නේ බිඳෙන නිසාය සුකය නැතිවී යාම දුකකි දුखවේදනාවේ බිඳීම අභාව ප්‍රාප්තිය සැපයකි එහෙත් පැවැත්ම එහි දුකයි. කලින් කල මෙසේ වේදනාව පිළිබඳ භාවනා කරන යෝගාවචරයා හට වේදනාව නිසා ඇතිවන තෘෂ්ණ මාන දිට්ටි ආදීන්ගේ ඇතිවීම මද වන්නේය. වේදනාව නිසා සිදුවන පව් සිදුනුුවන්නේය. මූල කර්මස්ථානය වඩා ඔහුට ලෝකෝත්තර මාර්ගයට පැමිණීම පහසුුවන්නේය. වේදනානු පස්සනාව දියුණුකොට චතුරාරය සත්‍යයට නගා භාවනා කිරීමෙන් අරහත්වයට ද පැමිණිය හැකිය එෙත් ඒ පහසු නෝන බැවින් වේදනානු පස්සනාවෙන් මගබල ලබන්නට බලාපොරොත්තු නොවිය යුතුය චිත්තානු පස්සනා සතිපට්ඨානය සිතද තදින් ආත්ම දිට්ටිය ඇතිවන තැනකි සිත සම්බන්ධය නැතිවන ආත්ම දිට්ටිය දුරකර ගැනීමට චිත්තානු පස්සනා සතිපට්ටානය වැඩිය යුතුය සිත සාමාන්‍යයෙන් එකක් වුවද එහි ප්‍රබේද බොහෝය මහා සතිපට්ඨාන සූත්‍රයෙහි සිත දාසය ආකාරයකට බෙදා දක්වා තිබෙයි. එය මෙසේය එක සරාග චිත්තය දෙක වීතරාග චිත්තය තුන සදෝසචිත්තය හතර වීත දෝස චිත්තය ප සමෝහ චිත්තය වීත මෝහ චිත්තය හත සංකිත්ත චිත්තය අට වික්කිත්ත චිත්තය නමය මහගත චිත්තය දහය අමහක්ගතචිත්තය එකළ සෞත්තර චිත්තය දොළහ අනුත්තර චිත්තය දහතුන සමාහිතචිත්තය දහතර අසමාහිත චිත්තය විමුක්තචිත්තය දාසය අවිමුත්ත චිත්තය සරාගචිත්තේ යනු රාගේය සහිත වූ සිතයි ආදරය ආලය ප්‍රේමය යන වචනවලින් කියවෙන්නේ රාගයයි සමහර පුද්ගලයන් සම්බන්ධයෙන් සමහර කෙනෙකුට රාගේයයි කියනලද ආදරය ඇතිවෙයි දරය ඇතිවීම යනු රාග සහිත සිත පහලවීමයි. සරාගසිත පහළ වූ තැනැත්තා මම අසවලාට බොහෝ ආදරය ඇත්තමියයි සිදති කියති. එසේ සිතන්නේ සරාගචිත්තය ආත්ම වශයෙන් වරදවා ගැනීමනිි. සරාගචිත්තයද කලින්කී ශක්කු විඤ්ඥානය සේ වේදනාව සේ රාගය වඩන අරමුණු හේතුකොටගෙන සත්ව සන්තානයහි ඇතිවන්නකි ඒ ඇතිවූ පසු මම අසවලාට ආදරය ඇත්තෙමියැයි කියනු ලැබේ එසේ කියනුයේ චිත්තය සිතක් හැටියට නොගෙන තමා හැටියට වරදවා ගැනීමෙන රාගේ දියුණුවන අරමුණු නිසා ඇතිවන්නක් මිස සත්වේක් පුද්ගලයක් නොවයි. සරාගසිත සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයාට ඇතිවන ඒ සත්ව පුද්ගල සං්ඥාව හා ආත්ම සංඥාව ඇති නොවන ලෙස සරාගචිත්තය උපන් කල්හි ඒ සිතගැන මෙනෙහි කිරීම චිත්තානු පස්සනා සතිපට්ටානය වැඩීමය සරාගචිත්තය ගැන කරන භාවනාව මෙසේය. භාවනා වාක්‍යය. මේ සරාගචිත්තය රාගයට හිත වූ අරමුණක් එළඹ සිටීම හේතුකොට උපන්ධර්මයකි. එය මම නොවෙයි අනිකෙක්ද නොවෙයි මාගේද නොවෙයි අනිෙෙකුද නොවෙයි මා විසින් උපදවන ලද්දේද නොවෙයි. අනිකෙකු විසින් උපදවන ලද්දේද නොවේ. රාගයට හිත අරමුණ එළඹ සිටීමෙන් සරාගසිත තෙමේම උපන්නේය. ය වහා බිඳී න බැවින් අනිත්‍ය ධර්මයකි. අනිත්‍ය බැවින්ම දුක්ක ධර්මයකි. දුක්බැවින්ද හරයක් නොවන බැවින්ද අනාත්ම ධර්මයකි. සරාගචිත්තය ආත්ම වශයෙන් හා ආත්නීය වශයෙන් ගන්නා වූ තැනැත්තාගේ සන්තානයෙහි රාගය වැඩෙන්නේය උපන් සරාගචිත්තය ගැන කියන ලද පරිදි අනිත්‍ය ආදී වශයෙන් සලකන්නා වූ තැනැත්තාගේ සන්තානේහි එය නොවැඩෙන්නේය භාවනාව හේතුකොට රාගේය දුරුුවී ඔහුගේ සන්තානයේ වීතරාග චිත්තයෝ පහළවන්නාහ වීතරාග චිත්තයෝ යනු රාග විරහිත චිත්තයෝය වීතරාග චිත්තය කෙරහිද. ආත්ම සං්ඥාව ඇතිවිය හැකිය. එය දුරුවීම පිණිස වීතරාග චිත්තය ආත්මයක් නොවන බව ප්‍රත්තියෙන් හටගන්නා දෙයක් බව තේරුම් ගන්නා, ආත්ම සං්ඥාව දුරුවන ලෙස සිහිය පිහිටවීම කළයුතුය. භාවනාව කළ යුතුය. එයට භාවනාවාකය මෙසේය. මේ වීතරාග චිත්‍යය අරමුණක් එළඹ සිටීම හේතුකොට උපන්ධර්මයකි. එය මම නොවේ මාගේද නොවේ අනිකක්ද නොවේ අනි කෙකුගේද නොවෙේ ඒ මා විසින් උපදවන ලද්දේද නොවෙයි අනිකෙකු විසින් උපදවන ලද්දේද නොවෙේ. ආරම්මනාදී ප්‍රත්‍යන්ගේ සංයෝගයෙන් වීතරාග චිත්තය තෙමේම උපන්නේය. ඒ වහා බිඳී යන බැවින් අනිත්‍යධර්මයකි නිත්‍ය බැවින් දුක්හ ධර්මයකි දුක නිසාද හරයක් නැති නිසාද අනාත්ම ධර්මයකි. සදෝසචිත්ත වීතදෝසචිත්ත ආදී ඉතිරි සිද්ගැනද සුවසන්තානයහි සිත් උපදිනා හැටි නුවනින් සලකා බලා ඒ ඒ අවස්ථාවලදී භාවනා කරනු. සදෝස චිත්තය යනු දේශයෙන් යුක්ත සිතයි වීත දෝෂ චිත්තේ යනු දවේශයෙන් තොර වූ සිතයි. සමූහ චිත්තේ යනු මෝහය සහිත වීමයි. වීත මෝහචිත්ත යනු මෝහය නැති සිතයි. සංකිිත්ත චිත්තේ යනු හැකිලුණු සිතයි. වික්කිත්ත චිත්තේ යනු නොසන්සුන් සිතයි. මහගගතචිත්තේ යනු මහත් බවට පැමිණි රූපාවචර අරු පාාවචර සිත්‍යයේ. අමහක් ගත චිත්ත යනු කාමාවච්චර චිත්තය සඋත්තර චිත්තේ යනු ද කාමාවත්තර චිත්තයමය අනුත්තරචිත්තය යනු රූපාවචර අරූපාවචර සිත්‍යය. ලෝකෝත්තර සිත් මෙහි නොගනු ලැබෙයි. සමාහිතචිත්තය යනු ආර්පනා සමාධි උපචාර සමාධිවලින් යුක්ත චිත්තයයි. අසමාහිත චිත්තය යනු ඒ සමාධි දෙකින් එකකදු නැති සිතයි. වික්ත චි್තයු තදංග වශයෙන් හෝ විෂ්කම්බන වශයෙන් කෙළෙසුන්ගෙන් මෙදනු සිතයි අමු್ತ චිತ್තයනු කෙසුන්ගෙන් නොméදනු සිතයි